ඒ සිදුවූ සිදුවීම දැක්කා. ඒ සිදුවීම ඇති කළ වගඋත්තරකරුවන් ඉසිටින්නේ සමාජ අඩවි බව ඔබ දකින්නට ඇති. ඔබට මතක ඇති අපේ රටේ විශේෂම මහනුවර සිද්ධියේදී සිංහල මුස්ලිම් ජනතාව අතරේ ගැටුම සමාජ වෙබ්අඩවි සෝෂල් මීඩියා තමයි ඒ විපත්තියක් සිද්ධ කළේ. මම වහාම සතියක් ලංකාවේ සෝෂල් මීඩියා තහනම් කළා. මට රට ඇතුළෙන් දැඩි විරෝධතා ඉදිරිපත් කළා. නමුත් මම ඒ කාර්යය කළා. පසුව කවුරුත් පිළිගත්තා සතියක් වහලා දාපු නිසා තමයි මහනුවර සාමය පවත්වා ගන්න පුළුවන්කම ලැබුණේ කියලා. මාස කීපයකට කලින් සිංගප්පූරුවේ සෝෂල් මීඩියා තුළින් සිදු වූ බරපතල සිදුවීමක් විභාග කරන්න සෝෂල් මීඩියා සමාගම්වල නියමිතව ගෙනල්ලා සිංගප්පූරු බලධාරීන් සෝෂල් මීඩියා සමාගම් වලට කිව්වා ලංකාවේ මහනුවර සිද්ධියේ ඔබ තමයි වගඋත්තරකාරයෝ කියන එක සතියක් වහලා දාපු නිසා තමයි ඒ ගැටුම නවත්වන්න පුළුවන්කම ලැබුණේ කියලා සිංගප්පූරු රජයේ බලධාරීන් ප්‍රකාශ කළා තිබුණා. ඔබෙත් මගෙත් ආදරණීය මාතෘ භූමිය ලෝකේ ප්‍රබුද්ධ රටක් කරන්න, ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් කරන්න, ඒ වගේම රට තුළ සාමය සංහිඳියාව ඇති කරන්න, සියලු ජන කොටස්වල ස්ථිර සාමයක් ඇතුව ගුණයාපත් රටක් විදිහට ඉස්සරහට ගෙන යන්නට තමයි අපේ කැපවීම තිබෙන්නේ. එය කරන්න සෑම කෙනෙකුගේම ඒ සාමූහික වගකීම ඉෂ්ට වෙන්නට ඕන. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රට වෙනුවෙන් කරන කැපවීම අගය කළ යුතු බවයි මෙහිදී අදහස් දැක්වූ කෙන්‍යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සුනිල් ද සිල්වා මහතා කියා සිටියේ. එතුමාගේ කැපකිරීම මම දකින්නේ ඒක අර පුලතිසිපුරේ ගමෙන්ම ඉපදිලා තමන්ගේ රට ගැන ජනතාව ගැන ඇතිවෙච්ච ආදරෙන් කරගෙන යන පරිපාලනයක් අද රටේ එතුමා කරගෙන යන්නේ. දැන් මේ කට්ටිය නිවුස් බලනවා නම් දන්නව ඇති, මේ කුඩු කවදත් ලංකාවේ තිබුණා කුඩු වදුර. දැන් කුඩු කොහෙන් ඇවිල්ලාද මන්ද දැන් අල්ලනවා. ඉතින් පාතාලය දැන් පුදුම විදිහට පාතාලය මර්ධනය කරන. ඉතින් එතුමා දන්න හොඳට මොකද කරන්න ඕන කියන එක. ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.